අයිබෝවන් කියලා අදත් ඔබ සියලු දෙනාම අපේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් අද හැමෝම කියන දෙයක් තමයි ජීවත් වෙන්න හරි අමාරු. හැමදේම ගොඩක් මිල ඉහළ ගිහින් කොච්චර හම්බ කරත් ජීවත් වෙන්නේ සල්ලි මදි. ඉතින් මේ වගේ කාලෙක ඔබටම කියලා හොඳ මුදලක් හම්බ කරගන්න පුළුවන් සුපිරි බිස්නස් එකක් තමයි අද අපි අරන් ආවේ. ඩිටර්ජන්ට් පවුඩර් එහෙමත් නැත්නම් වොෂින් පවුඩර් කිසිම යන්ත්‍රෝපකරණයක් නැතුව නිවසේදීම අඩු යෙදමකින් නිෂ්පාදනය කරන ආකාරය අද දවසේ ඔබට කියලා දෙනවා. ඔබට ව්‍යාපාරයක් ආරම්භ කරන්න වගේම ඔබගේ වියදම් අඩු කරගන්න නිවසේ පාවිච්චි කරන්න හොඳ වොෂින් පවුඩර් එකක් හදාගන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්න, like කරන්න වගේම තවත් කෙනෙකුට දැනගන්නට වීඩියෝ එක share කරන්න. වොෂින් පවුඩර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වන අමුද්‍රව්‍ය 10ක් තියෙනවා. මේ අමුද්‍රව්‍ය 10ට අමතරව මේවා එකට මිශ්‍ර කරගන්න ටිකක් ඉඩ තියෙන ප්ලාස්ටික් බේසමක් කවලම් කරන්නට හැන්දක් වගේම ආරක්ෂිතව මේ වැඩේ කරන්න හොඳ ග්ලව්ස් දෙකක් එමත් නැත්නම් අත්ආවරණයක් අවශ්‍යයි. ඉතින් මේ වගේම මේ අමුද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන පිළිබඳවත් වීඩියෝ එක අවසානයේ ඔබව දැනුවත් කරනවා. අපි බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය 10 මොනවද කියලා. ඉතින් මේ අමුද්‍රව්‍ය යොදාගෙන කිලෝ 5ක සේදුම් කුඩු නිෂ්පාදනය කරන්න අපි හදන්නේ. ඉතින් මේ සඳහා අවශ්‍ය වන මූලිකම අමුද්‍රව්‍ය තමයි සෝඩියම් කාබනේට් සෝඩා ඇස් කියලා වෙළඳ පොලේ හඳුන්වනවා. මේවා කිලෝ 2කමාරක් අවශ්‍ය වෙනවා මේ වැඩේ සඳහා. මීළඟට අවශ්‍ය වෙනවා සෝඩියම් ලෝහ සල්ෆේට් වෙළඳ පොලේ හඳුන්වන්නේ SLES කියලා. මේවා ලික්විඩ් විදියට තියෙන්නේ මිලිලීටර් 200ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඇසිටිලරි ග්‍රෑම් 500ක් අවශ්‍ය වෙනවා. ට්‍රයිසෝඩියම් ෆොස්ෆේට් වෙළඳ පොලේ කියන්නේ TSP කියලා ග්‍රෑම් 500ක් පමණ අවශ්‍යයි. මේ අමුද්‍රව්‍ය වගින් කරන්නේ රෙදිවල කුණු පැල්ලම් අයින් කරන්න උදව් කරන එක. ඒ වගේම අපිට අවශ්‍ය වෙන තවත් වැදගත් මූලද්‍රව්‍යයක් තමයි සෝඩියම් ට්‍රයිපොලිෆොස්ෆේට්. අපි හඳුන්වනවා STPP කියලා. මේ ග්‍රෑම් 500ක් අවශ්‍ය වෙනවා. ඩිටර්ජන්ට් පවුඩර් වගේම සබන් නිෂ්පාදනය සඳහා STPP බහුලවම භාවිත කරනවා. ඩයිපොටෑසියම් සෝල්ට් අවශ්‍ය වෙනවා. අපි මේකට කියනවා G සෝල්ට් කියලා. කිලෝ 1ක් අවශ්‍යයි. CMC ග්‍රෑම් 100ක් අවශ්‍යයි. ටීනපෝල් ග්‍රෑම් 100ක්. විශේෂයෙන්ම රෙදිවල නැවුම් පැහැය ආරක්ෂා කරන්න ටීනපෝල් උදව් වෙනවා. ඒ වගේම කලර් ගැනුවල්ස් සහ සුවඳ වර්ග තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය 10 වෙන්නේ. ඉතින් දැන් අපි හදන්නේ නිෂ්පාදනය ආරම්භ කරන්න ටිකක් ලොකු බේසමක් අරගෙන අත් ආවරණ හැම පැලඳගෙන සෝඩියම් කාබනේට් එහෙම නැත්නම් සෝඩා ඇස් කිලෝ 2කමාර මුලින්ම බේසමට දමන්න. ඊළඟට ඇසිටිලරි ග්‍රෑම් 500 බේසමට එකතු කළා. ඉතින් මේ එකතු වෙන්නේ ඇසිටිලරි බොහොම පරිස්සමෙන් හිමිහිට කලබලයක් නැතුව මේ ආකාරයට හිමින් එකතු කරන්න. හැන්දක් ආධාරයෙන් හොඳින් කවලම් කරන්න. මේ මිශ්‍රණය ටිකක් ගම් එකක් වගේ ඇලෙන ගතියක් තියෙනවා. ඉතින් පරිස්සමෙන් හොඳින් මිශ්‍ර කරන්න, කලබලයක් නැතුව හිමිහිට හොඳින් මිශ්‍ර වෙන්න අරින්න. මීළඟට සෝඩියම් ලෝහ සල්ෆේට් එහෙම නැත්නම් SLES මිලිලීටර් 200 එකතු කරන්න. මේ සෝඩියම් ලෝහ සල්ෆේට් ෂැම්පු සහ සබන් වර්ග හදන්න ගොඩක් භාවිත කරනවා. ඉතින් මේ ආකාරයට සෝඩියම් ලෝහ සල්ෆේට් ටික බොහොම පරිස්සමෙන් හිමිහිට මේ මිශ්‍රණයට මිශ්‍ර වෙන ආකාරයට එකතු කරගන්න. ඊට පස්සේ හැන්දක් ආධාරයෙන් බොහොම පරිස්සමට මිශ්‍ර කරන්න, හොඳින් කවලම් කරන්න. මේ මිශ්‍ර වීම හොඳ වෙන තරමට ඔබේ වොෂින් පවුඩර් එකේ ගුණාත්මක භාවය ඉහළ යනවා. ඉතින් ඔබට දැනෙනවා ඇති ක්‍රමානුකූලව ඔබේ වොෂින් පවුඩර් එක හැදීගෙන එනවා. දැන් සෝඩියම් ට්‍රයිපොලිෆොස්ෆේට් ග්‍රෑම් 500ක් මේ ආකාරයට එකතු කරගන්න. ඉතින් එකතු කරගෙන පෙර ලෙසම පරිස්සමට හැන්දක් ආධාරයෙන් හොඳට මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය ඉතාමත් හොඳින් මිශ්‍ර විය යුතුයි. ඉතාමත් හොඳින් මිශ්‍ර කරන්න. දැන් වොෂින් පවුඩර්ස් හැදීමේ කටයුත්තේ අමාරුම කොටස අවසන්. ඉතින් මීළඟට තියෙන අමුද්‍රව්‍ය කවලම් කරන එක ඒ තරම්ම අමාරු නෑ. මීළඟට ඔබට හැන්ද අයින් කරලා අත්ආවරණ සහිතව අත් දෙකෙන් ඉතුරු ටික හොඳින් කවලම් කරන්න පුළුවන්. ඉතින් ඔබට මේ මිශ්‍රණයේ තිබි
තියෙන කැට ගැහිච්ච තැන් එහෙම අතින් හොඳට මේ විදියට කවලම් කරලා පොඩි කරලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට මීළඟට සෝඩියම් ට්‍රයිපොලිපොස්ෆේට් මිශ්‍ර කරන්න සිද්ධ වෙනවා. අපි මේකට කියනවා STPP කියලා. ඉතින් මේ ග්‍රෑම් 500ක් අරගෙන මේ විදියට හිමීට මේ මිශ්‍රණයට එකතු කර ගන්න. ඉතින් මේ එකතු කර ගත්තට පස්සේ මේ විදියට ඔබට හැඳ වෙනුවට අත් පාවිච්චි කරලා අත්තාවරණ සහිතව ඉතා පහසුවෙන් මේ මිශ්‍රණය පිළියෙල කර ගන්නට කවලම් කර ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් මීළඟට තියෙන්නේ මේ මිශ්‍රණයට CMC ග්‍රෑම් 100 එකතු කරන එක. ඉතින් ඒ CMC ග්‍රෑම් 100ත් මේ මිශ්‍රණයට පරිස්සමට පෙර විදියටම කවලම් වන ආකාරයට එකතු කර ගන්න. එකතු කරගෙන එයත් අතින් හොඳින් කවලම් කරන්න. මීළඟට ටීන පෝල් ග්‍රෑම් 100 එකතු කර කවලම් කරන්න පටන් ගන්න. ඉතින් ඔබට මේ වෙලාවේ දැනෙන්න පටන් ගන්නවා මේ මිශ්‍රණය රත් වෙනවා කියලා. ටීන පෝල් දැම්මට පස්සේ තමයි මේ මිශ්‍රණය රත් වෙන්න පටන් ගත්තේ. දිගටම හොඳින් කවලම් කරන්න. ඉතින් මීළඟට අපි මේ මිශ්‍රණයට ජී සෝල්ට් කිලෝ එකක් එකතු කර ගන්න ඕන. පෙර විදියටම පරිස්සමට මේ ජී සෝල්ට් කිලෝ එක මේ මිශ්‍රණයට එකතු කරන්න. එකතු කරගෙන ජී සෝල්ට් අතින් කවලම් කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ වගේම ඔබට සීපත් කරන්න ඕන ඔබ මේ ක්‍රියාවලිය නිරත වන වෙලාවට හොඳ මාක්ස් එකක් පළඳින්න. මොකද මේ ඩස්ට් එක ඔබට ඔබේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර වෙන්න පුළුවන්. ඔබේ ඇඳුම් වලට නැවුම් සුවඳක් ගෙන දෙන සුවඳ ද්‍රව්‍ය මේ අවස්ථාවේදී එකතු කරලා පෙර විදියටම ඔබට මිශ්‍ර කිරීමේ හැකියාව තිබෙනවා. ගණුවල් සුවඳ ද්‍රව්‍ය සියල්ලම අවසානට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉතින් මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර වෙනතුරු ඉතා හොඳින් මිශ්‍ර කරන්න. ඉතින් දැන් ඔබේ වොෂින් පවුඩර් එක නිෂ්පාදනය වෙලා අවසන්. ඉතින් වොෂින් පවුඩර් කිලෝ 5ක් ඔබට දැන් ලැබිලා තිබෙනවා. ඉතින් මේ කිලෝ 5 හොඳින් හුලං වදින්නේ නැති වෙන්න හොඳින් අසුරගෙන තබාගෙන ඔබේ නිවසේ රෙදි සේදීමට ඒ වගේම ඔබට ව්‍යාපාරයක් විදියට අලෙවි කිරීමට මේ ඕනෑම දෙයකට යොදා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේ අමුද්‍රව්‍ය සියල්ලම කොළඹ බංගසාල වීදී කිමිකල් කඩවලින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් බවද ඔබට සිහිපත් කරමින් අද දවසේ අපේ වීඩියෝ එක අවසන් කරනවා.